දැන් මේකේ ඊළඟ කාරණය මතුවෙන්නේ මැයි දිනේ දවසේ ජනතුමා ගිහිල්ලා කඳුකරේ ජනතාව මුණ ගැහිලා කියනවා දෛනික වැටුප 1700 කරා කියලා. ඒ මිනිස්සු රවට්ටනවා. අද වෙනකන් ඒකේ නෛතික ක්‍රියාත්මක වීමක් නැහැ. හාම්බුදුන් කෙනෙක් කරන්න බෑ කියලා. එකඟත්වයක් නැතුව. එතන ඉතින් යාළුවෝ නිහඬ වෙනවා. මැයි දිනේ දවසේ කම්කරුවා රවට්ටන්න ලැජ්ජාවක් නැද්ද ජනතුමනි? ආණ්ඩුවට ලැජ්ජාවක් නැද්ද? මෙරටේ වතුකම් කරුවන් මේ විදිහට රවට්ටන්න. හැබැයි ආණ්ඩුවට ඒක අදාළ නැහැ. එසා ලැජ්ජ නැති ආණ්ඩුවක් කියලා තමයි අපිට කියන්න වෙන්නේ. ඒ වගේම අවසාන වශයෙන් මම ඉල්ලීමක් කරනවා දැන් විශ්වවිද්‍යාල දරුවන් මේ මොහොතේ විශ්වවිද්‍යාලයෙන් බැහැර වෙලා ඉන්නවා. අනාධ්‍යන සේවකයෝ මේ දෙවනිද පටන් ගත්තු වර්ජනය අකණ්ඩව ගෙනියනවා. දැන් විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්න බෑ. මේ අනාධ්‍යන සේවකයෝ හදිසිය ගනිපු තීන්දුවක් නෙමෙයි. ජනවාරි දෙවනිද තමයි පළවෙනි සංකේත වර්ජනය පැවැත්වුවේ. ඔවුන්ට සාධාරණ ඉල්ලීමක් තියෙනවා. එහෙනම් ඔවුන් සංකේත වර්ජනයක් කරලා පෙන්නවා මේ වැටුප් විෂමතාවය දීර්ඝ කාලයක් තියෙන එකක්, කරුණාකරලා මේ විසඳන්න කියලා. ආණ්ඩුවට කන් ඇහෙන්නේ නැහැ. ආණ්ඩුව දෘශ්‍යාබාධිත රෝගෙන් පෙළෙනවා. ආණ්ඩුව ශ්‍රව්‍යාබාධිත රෝගෙන් පෙළෙනවා. ඇහෙන්නතු ඉන්නවා, පේන්නතු ඉන්නවා වගේ ඉන්නවා. දැන් උත්සන්න තැනට ඇවිල්ලා එඳා වර්ජන රැල්ලකට ආණ්ඩුවේ හිතුවක් කාරකම උද්දච්චකම වර්ජන රැල්ලකට පාර කියනවා. නිසා අපි ආණ්ඩුවට බල කරනවා මේ සාධාරණ ප්‍රශ්න මේක විසඳන්න. සාධාරණ ප්‍රශ්න විසඳන්න කරුණාකරලා මැදිහත් වෙන්න. රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව දැවැන්ත ජනපෙළ ගැස්මක් ගොඩනැගමින් පවතිනවා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සුබ සාධන ජනතාවගේ අර දුප්පත්කමේ රේඛාවෙන් යට ඉන්න අහිංසක මිනිසුන්ගේ වෙනුවෙන් තිබෙන ආයතන කුණු කොල්ලයට විකුණන්න හදනකොට, කැලිවලට කැබලිවලට වෙන් කරන හදනකොට ඊට එරෙහිව ජන රැල්ලක් මතුවෙනවා. දැන් ඒ ජන රැල්ල හිතන්න එපා ආණ්ඩුව පොලිසිය යොදවලා මර්ධනය කරලා මේක නවත් ගන්න පුළුවන් එකක් කියලා. ඒත් විද්‍යුත් විකාශන පනතේ අතරේ ඔබට ඍජුව බලපාන මෙරටේ සියලු මාධ්‍ය ආයතන වල කට වහන්න කටයුතු කරන පනත දැන් පාර්ලිමේන්තුවට දෙවනවර කීම්ස්ලා ඉදිරිපත් කරන බලාපොරොත්තුලා ඉන්නවා.